අයිබෝන් කියල පිළිගන්න ඕගොල්ලන් හැමෝමදත් අද මම ඕගොල්ලන්ට අරංආවේ විනාඩි 5න් 10න් උදේට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කැම් වෙලක්. ඉතින් මේක පාසල් යන පෙරපාසල් යන ඒ වගේම අවුරුද්දෙන් උඩ බබාලට වගේම gedara හැමෝටම ගැළපෙන විදිහේ කෑමක් තමයි අද මම ඕගොල්ලන්ට අරංආවේ. ඉතින් හදන්නත් හරිම ලේසි. එහෙනම් අපි බලමු මොනවද අවශ්‍ය කරන්නේ කොහොමද හදන්නේ කියලා. මම බබාලා දෙන්නට විතරක් හදන නිසා හදන්නේ පොඩි ප්‍රමාණයක්. ඉතින් මම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර ගෙඩියක් අරන් තියෙනවා. ඊට පස්සේ ඒකට මම සීනි මේස ඇඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට රස අනුව එකතු කරගන්න පුළුවන් සීනි. ඊට පස්සේ පිටි අරන් තියෙනවා මේස ඇඳි පහක්, බේකින් පවුඩර්, තේ ඇඳි භාගයක් විතර. මේ දෙක අරන් මේ විදිහට එකපාරක් හලා ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මේකට මම එකතු කරනවා සෝයා කිරි. සෝයා කිරි මිලිලීටර 80ක් විතර එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් පොල් කිරි ටිකක් හෝ එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් හරි එකතු කරගන්න. ඉතින් මේකට එකතු කරන ප්‍රධානම දේ තමයි මම ඇපල් ගෙඩියක්. මේ වගේ මිශ්‍රණය හදාගත්තට පස්සේ මම ඇපල් ගෙඩියක් එකතු කරගන්නවා ග්‍රේට් කරලා. නමුත් ඔයගොල්ලන්ට වෙනත් දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අලගෙඩියා ග්‍රේට් කරලා බතල එවැගේම වට්ටක්කා එවැගේදියා ග්‍රේට් කරලා එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරගන්නකොට ඕගොල්ලන් සීනි එකතු කරන්නේ නැතුව ඔයාලට අනිත් දේවල් ටික මේ විදිහට මේකතු කරලා හදාගන්න පුළුවන්. සීනි එකතු කරන්න වෙන්නේ පළතුරු වලින් හදනවා නම් විතරයි. ඉතින් ලංකාවේ බබාලට දෙන්න තරම් සුදුසු විදිහේ ඇපල් හොයාගන්න අපහසුයි නම් ඔයගොල්ලන්ට අර මම කලින් කිව්ව දේවල් වලින් හදන්න පුළුවන්. ඒ වගේම තමයි සුකීනි මගේ දේවල් වලිනුත් මේ විදිහටම හදන්න පුළුවන් සීනි නොදා. ඉතින් මේ විදිහට මම ගත්ත ඇපල් ගෙඩිය සුද්ධ කරලා ග්‍රේට් කරගන්න. මම ඇපල් එකේ තියෙන පැන් රස නිසා සීනි මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට ටිකක් පැන් රස වැඩිපුර ඕනේ නම් තව සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අර හදාගත්ත මිශ්‍රණයට ඇපල් ටිකක් එකතු කරලා රස අනුව ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් පෑන් එකක් ලිපෙන් තියලා මම ඒකට බටර් කෑල්ලක් දාලා මේ විදිහට බටර් ටික දිය වුණාට පස්සේ පෑන් එකක් චුට්ටක් රත් වුණාට පස්සේ අර හදාගත්ත මිශ්‍රණයෙන් මේ විදිහට තියලා පුංචි පෑන් කේක් ටිකක් හදාගන්නවා. ඉතින් මොකද අපේ ගෙදර විශේෂයෙන් බබාට බබාලා දෙන්නම පෑන් කේක් කන්න ආසයි. විශේෂයෙන් දුව මේ ටික ඉස්කෝලේ යන නිසා එයාට ලේසියෙන්ම කවා ගන්න පුළුවන් පහසු විදිහේ කෑම තමයි මම උදේට හදන්නේ. ඉතින් මේ විදිහට හදාගත්තාම මට උදේට එයාට කවා ගන්න හරිම ලේසි. මොකද ඒගොල්ලන් ආස දෙයක් හදලා දෙනකොට අපිට උදේට කරදරයක් නැතුව කවා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම පෑන් කේක් ටික හදාගත්තේ. ඒක උඩිනුත් මම මේ විදිහට අයිසින් සීන් ටිකක් දාගන්න අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පෑන් කේක් එක. මේක අවුරුද්දෙන් උඩ බබාලට ඉඳන් ඕනිම වයසක බබාලට ගෙදර හැමෝටමත් එක්ක ගැළපෙන කෑම වේලා. ඉතින් එහෙනම් ආයෙමත් දවසක ඕගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.